Hi everyone, mama Yasir Bandara LN Sports Sports Nalikaven onna adda dawasedi api hemoma balan hitebu cricket world cup ekage palaweni tarangeda Sri Lankawa muhuna denawa Sri Lankawa muhuna denne dakunu prabala dakunu afrikaanu kandamayat ekka iting adda dawasedi mama ogolanta genna hadenawa genna balaporuth wenawa me team eke stats e wagema kandayam deke sankalanayan e wagema adda dawasedi Sri Lankaanu kandayamata tarangayak laba deemata awashya nan sankalanaya kohomada wenno one api godak balanno one points monawada me wage wedagath karana wedagath karunu rashayak gana sakawin api podi vistara kirimakata tamai mama adak kirimata balaporuth wenne iting issalama api balamu මේ ලෝක කුසලාන තරගාවලියට මේ කණ්ඩායම් දෙකේ ගිහිල්ලා තියෙන සංචිතයන් කොහොමද කියලා සමහරවිට ඔයගොල්ලන් දන්නේ නැති සමහරවිට දන්නේ නැතු වෙදී ඉතින් හැමෝටම ඔන්න බලමු අපි මොකද්ද සංකලනයන් දෙක කියලා. ඔව් මම ආරම්භ කරන්නම් දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමග ආරම්භ කරනවා තෙම්බා බවුමා. එයා තමයි කණ්ඩායමේ නායකයා. ඉතාමත්ම හොඳ ෆෝම් එක මේ දවස්වල ඉන්නවා තෙම්බා බවුමා. ජෙරල්ඩ් කෝඩිස්, ක්වින්ටන් ඩිකොක්. අමතක කරන්න බා ක්වින්ටන් ඩිකොක්. එතරම් වයසක ක්‍රීඩකයෙක් නැති වුණත් මේ ඔහුගේ අවසාන තරගාවලිය කියලා ඔහු සටහන් කරලා තියෙනවා. මොකද ඔහු T20 ජාත්‍යන්තර සහ ලීග් තරගාවලිය වලට වැඩියෙන් සම්බන්ධ වීමේ උමනාවක් තියෙනවා කියලා. රීසා හෙන්ඩ්‍රික්ස්, මාකෝ ජෙන්සන්, හෙන්රික් ක්ලාසන් ඉතාමත්ම ප්‍රවේගකාරී පිටිකරුවෙක්, වගේම ඉතාමත්ම හොඳ කඩු රකින්නෙක්, කේෂව් මහරජ්, ඊඩන් මාක්‍රම්, ඩේවිඩ් මිලර්, ලුන්ජි එන්ගීඩි, ඇඩ්ලි ෆුලකායෝ, කගීසු රබඩා, ටබ්‍රිස් ෂම්සි, Razi Van Duzer, evagama Lizard Williams. Etrama Lizard kiyala mama harinama dannine samahalata urge ekta gena namak wenna puluwa. Iting eka thamai dakunu afrikaanu kandayama me loka kusalaana taranga welita awilla thiyena. Api Sri Lanka kandayama balamu. Sri Lanka me squad eka nayaka Dasun Chanaka eka hamoma dannawa. Nayaka wenne Dasun Chanaka, Charith Asalanka, Dhananjay De Silva, Dushan Hemanta, Vimuth Karunaratna, Lahiru Kumara, Dilshan Madushanka, Kusal Mendis, Patum Nissanka, Matisha Patirana, Kusal Pereira, Kasun Rajita, Sadir Samarvikrama, Mahish Teachana saha Dunit Bellalage. Ithin oka thamai kandayam deka naththa squads deka me ICC loka kusalana taragawalita awilla thiyena. E wage man ada dawasedi man kiyanne kemathi mata loku vishwasayak thiyenawa dakunu afrikawa samanyen kiyana dakunu afrikawa kiyanne loka kusalana taragawalida තරගාවලියේදී ඉතාමත්ම අවාසනාවන්ත කණ්ඩායමක් කියලා. මොකද අපි 1992 ඉඳන් බැලුවාම එක දිගටම මේගොල්ලන් ගොඩක් ෆේල් වෙලා තියෙනවා. ඒ කියන්නේ උඩටම ඇවිල්ලා ඉතාමත් අවාසනාවන්තද. මට මතකයි මම මගේ මතකේ නිවැරදි නම් 2003 වෙන්න ඕනේ ශ්‍රී ලංකාවට එරෙහිව ඩක්වර්ත් ඇන් ලුයිස් න්‍යායට ඇවිල්ලා මේ ඒගොල්ලන්ට ලේසියෙන් මුතයි අමුරුදරන් තරම බෝල් කරේ. නමුත් උන්ට අවසාන පූර්ව තරගයේදී අපෙන් අයින් වෙලා යන්න උනා. ඉතින් ඒ වගේ බොහොම අවාසනාවන්ත අවාසනාවක් එක්ක බැඳීමක් තියෙනවා මේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට. නමුත් මට මේ වෙලාව හිතනවා මේ කණ්ඩායම සමග මොකද බැලුවම ගොඩක්ම බැලන්ස්, ඒ වගේ ඉතාමත්ම දක්ෂ අතිදක්ෂ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. ඉතාමත්ම හොඳ සමබරතාවයක් තියෙනවා. අකමැතිෙන් උනත් කියන්නේ කැමති ශ්‍රී ලංකාවත් එක්ක බලද්දී ඉතාමත් විශාල සමබරතාවයක් තියෙන ස්කොඩ් එකක් තමයි දකුණු අප්‍රිකාව. ඉතින් මට ඇත්තටම හිතෙනවා අවසාන තරගයේ ප්ලේස් එකක් වෙන් කරගන්න පුළුවන් කණ්ඩායමක් කියලා දකුණු අප්‍රිකාව. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන ගත්තාම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නාර්ථ ලොකු ක්වෙස්චන් මාර්ක් එකක් තියෙනවා ඉස්සරහා. ඉතින් මොකද අපේ බෝලිං ඩිපාර්ට්මන්ට් එක මොකද වනිදු හසරංගත් නැහැ. ඒ වගේම ගොඩක් ඉෂුස් තිබුණා. ඒ වගේම අපේ පිටිකරුවන්ගේ දායකත්වය, පිටිකරුවන්ගේ රිද්මය, ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කන්සර්න් කරන්න. ඉතින් මේ සියලුම ප්‍රශ්නත් එක්ක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අද දවසේ තියෙන්නේ. ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක් එරෙහිව තමයි ඔවුන්ගේ පළවෙනි තරගය තියෙන්නේ. ඉතින් අපිට ඒක අපිට කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කරන්න බෑ. නමුත් අපි බලමු මොකද්ද ශ්‍රී ලංකාව පැත්තෙන් කරන්න ඕනේ කියලා. දැන් අද දවසේදී තරගය පැවැත්වෙන්නේ දිල්ලි. ඉතින් අපිට ලැබුණ නිල නොලස් ආරංචි වලින් කියන්නේ දිල්ලි ස්ටේඩියම් එක ඩෙල්ලි ක්‍රීඩාංගණය මෑතකදී නම් කරලා තියෙනවා අරුන් ජෙට්ලි ස්ටේඩියම් කියලා. ඉතින් ඇත්තම මේක විශාල ක්‍රීඩාංගණයක් නෙවෙයි. කියන්නේ බවුන්ඩරි ලයින් එක ගොඩක් කෙටි. ඒක නිසා මේක ඇත්තම විශේෂයෙන් මට තවත් දෙයක් කියන්න අමතකුණා. ඉන්දියාවේ මේ ක්‍රිකට් වර්ල්ඩ් කප් එකේදී ගොඩක් ඒගොල්ලන් බැටර් ෆ්‍රෙන්ඩ්ලි ටර්ෆ් එකක් තමයි හදලා තියෙන්නේ. මොකද ප්‍රවේගකාරීත්වය සහ උද්වේගකාරීත්වය පොඩ්ඩක් වැඩි කරන්න මම හිතන්නේ ICC එකිනුත් එක කියලා තියෙනවා T20 ලෙවල් එකටම ගන්න කියලා. මොකද නැත්තම් එන්නම මේ 50 overs matches අභාවයට යන නිසා. ඒ වගේම මිනිසුන්ගේ මේ ස්ටේඩියම් එකේ මැච් එකක් බලන්න තියෙන අකමැත්ත නිසා අපි දැක්ක පළවෙනි මැච් එකෙත් ඇත්තම ඉතම හොඳ තරගයක් තිබුණත් බොහොම අඩු ප්‍රේක්ෂකයන් පිරිසක් තමයි තිබුණේ. ඒක නිසා ගොඩක් බැටර් ෆ්‍රෙන්ඩ්ලි ටර්ෆ් එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් පන්දු යවන්නන්ට ඉතාමත්ම
අමුතුවෙන් දෙයක් කල්පනා කරන්න වෙනවා ඔවුන්ගේ ඔවුන් අලුතෙන් plans හදන්න වෙනවා field එක අමුතුවෙන් set කරන්න ඕනේ ඉතින් මේ වගේ ගොඩක් technical නැත්නම් තාක්ෂණික දේවල් ඔවුන් ප්‍රයෝගික කරගෙන තමයි මේ තරඟයට එන්න ඕනේ සියලුම කණ්ඩායම් ශ්‍රී ලංකා කණ්ඩායම විතරක් නෙවෙයි සියලුම කණ්ඩායම් ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවේ batting වල තිබුණ ලොකු issue එකක් මම දැක්කේ Afghanistan එරෙහිව තිබුණ match එක අනිවාර්යම scoreboard එකේ ලකුණු 400ක් දක්වා අපිට යන්න තිබුණා කුසල් මෙන්ඩිස් ගේ අති ප්‍රවේගකාරී ඉනිමත් සමග නමුත් කුසල් මෙන්ඩිස් ගියාට පස්සේ එතනින් එහාට කවුරුත් මොමන්ටම් එක අරන් ගියේ නෑ ඉතාමත්ම හොඳ batting මේ surface එකක් වුණත් පිටිකරුවන්ට එතනින් එහාට අරන් යන්න බැරි වුණා ඉතින් මේ වගේ විශාල තරඟාවලියකට ආපම high pressure තරඟාවලියකට ආපම ඇත්තටම පිටිකරුවන් දැනගන්න ඕනේ පිටිකරු ඩිපාර්ට්මන්ට් එක එක තැනකින් ඉවරුනාම බැටින් එක අර රිලේ එකක් දුවදි බැටින් පාස් එක හරි විදිහට ගන්න එක්කෙනාගෙන් එක්කෙනාට ගන්න ඕනේ ඇටැක් කරන බැට අවුට් වුණොත් එහෙම ඊළඟට එන කෙනා ඒ ඇටැකින් රෝල් එක ගන්න. ඒ කියන්නේ ප්‍රවේගකාරීව යන ඒ වගේම අනිත් අන්තයෙන් එක්කෙනෙක් තමන්ගේ විකට් එක තියාගෙන ඉන්න ඕනේ. ඒ කාලේ මාවන් නතපත්තු සහ සනත් ජයසූරිය සෙල්ලම් කරා වගේ මාවන් නතපත්තු එකන්තයක් අල්ලගෙන ඉන්නවා. අපි කියන එකට ඇන්කරින් රෝල් එක කරනවා. ඒ ඇන්කර් එක දාගෙන ඉන්නවා. නැත්තම් නැංගුරම දාගෙන ඉන්නවා. ඒක එයාගේ පැත්තෙන් විකස් යන දෙන්නේ නැතුව ඒ අවස්ථාව අනිත් පැත්තෙන් සනත් ජයසූරිය ප්‍රවේගකාරී අප්‍රෝච් එක කර ගිලා ගොඩක් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නවා. ඉතින් මේ වගේම තවත් දෙයක් කියන්න ඕනේ අපි ග්ලෝරි ෂොට්ස් වලට එමත් නැත්තම් 4-6 විතරක් බලන්න හොඳ නැහැ අපි හැම වෙලේම ස්කෝර් බෝඩ් එක ටික් කරන්න ඕනේ ඒ කියන්නේ සිංගල් එක දෙක වගේ හැම පුළුවන් හැම අවස්ථාවකදම ගන්න ඕනේ මොකද එහෙම නැති වුණොත් එහෙම ඩොට් පන්දු සංඛ්‍යාව අපි පහුගිය ඒෂියා කප් එකේදී දැක්කාම ශ්‍රී ලංකාවේ ඩොට් පන්දු සංඛ්‍යාව ඉතාමත්ම වැඩි ඉතින් සාමාන්‍ය ඕනෑම කණ්ඩායමකට ඩොට්ස් ගන්න වැඩි වුණාම ඒක ඔටෝමැටිකලි ලොකු ප්‍රෙෂර් එකක් එනවා ඒක ඇත්තටම නාස්තියක් වෙනවා ඉතින් මම ඊතර වඩාත් හොඳයි කියලා තමන්ට 4ක් 6කට යන්න බැරි නම් 1-2 ගත්තත් අවසානයේදී ලකුණු 280ක් 285කට ඉතාමත් පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මම අර කලින් කිව්වා වගේ ඉන්දියාවේ තියෙන්නේ ගොඩක්ම පිටිකරුවන්ට යෝග්‍ය තන තීරුවක් ඒක නිසා අපි අනිවාර්යෙන් බලන්න ඕනේ හැම තරඟයකදීම ලකුණු 300ක සීමාව දක්වා එන්න. මොකද අපි දැක්කා අනිත් කණ්ඩායම් මේ ඉවර වෙච්ච පෞගිය තරඟ තුනේදී කොහොමද මොනතරම් ප්‍රවේගකාරීත්වයෙන් වුන් පාර දුන්නද කියලා. ඉතින් ඒ වගේම T20 ආභාෂයත් එක්ක තමයි වුන් මේක රීනේම් කරලා තියෙන්නේ. නැත්නම් මේ බේස්බෝල් කියන concept එක ගෙනල්ලා තියෙනවා දැන් ODI cricket වලට. ඒ කියන්නේ 50 over matches වලට. ඒක නිසා මම හිතනවා පිටිකරුවන්ට ඉතාමත්ම විශාල කාර්යභාරයක් තියෙනවා. වගකීමක් ගත යුතුයි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති අද කාසිය වාසිය අමතක කරන්න බෑ. දසුන් ශානක කියන්නේ ඉතාමත්ම වාසනාවන්ත නායකයෙක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු දසුන් ශානකට මේ ටොස් එක ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්න කියලා. ටොස් එක ගත්තාම මම අර කිව්වා වගේ අපි මුණ දෙන්නේ දකුණු අප්‍රිකා ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමත් එක්ක. ඒ වගේම අද දවසේදී මහීෂ් තීක්ෂණ අපේ ලීඩ් ඒ කියන්නේ අදට අපේ බෝලිං ඩිපාර්ට්මන්ට් එකේ ලීඩර් අද දවසේදී ක්‍රීඩා කරන්නේ නැහැ. ඉතින් ඒක ශ්‍රී ලංකාවට තියෙන ලොකු අවාසියක්. ඉතින් ඒක නිසා මම හිතනවා අපි ප්‍රථමයෙන් දකුණු අප්‍රිකාව පිටිකරන්නේ දැම්මලා. මොකද ඉතාමත්ම හියුමිඩිටි එක වැඩි රස්නි දවසක්. ඉතින් එතකොට දවල් වරුවේ බැට් කරන එක ඉතාමත්ම අපහසු දෙයක්. ඒ වගේම ඒක නිසා දැන් හියුමිඩිටි එකක් තියෙන නිසා සමහරවිට යම් දෝලනයක් එල්ල වෙන්න පුළුවන් ටර්ෆ් එකේදී. ඉතින් ඒ සියලු දේම අපිට මගහරවා ගන්න පුළුවන්. අමතක කරන්න එපා. අපි ෆයිනල් එක ඒෂියා කප් ෆයිනල් එකෙත් ඒක තමයි උනේ. පොඩි වැස්සක් ගියා ටර්ෆ් එකට. එමුණා අපි ඉස්සෙල්ලා බැට් කරන්න ගත්තා. මොහොමඩ් සිරාජ් ඉතුරු ටික බලාගත්තා. ඉතින් ඒක වෙන්න දෙන්න හොඳ නෑ මේ අවස්ථාවේදී. සර්ෆස් එක වහලා තියෙන්නේ. මොකද මේ දවස්වල ශ්‍රී ලංකාවේ වගේම ඉන්දියාවෙත් ඉතාමත් දැඩි වර්ෂාපතනයක් එල්ල වෙනවා. ඒක නිසා අපි ටොස් එක දින්නොත් එම වඩාත් හොඳයි. අපි ඉස්සෙල්ලාම මොනවා කරොත්ද? බෝල් කරොත් ඒව. මොකද එතකොට එකක් තමයි අපේ පිටිකරුව බැට් කරන්න ආපුවම ලකුණු 300ක් හෝ 350ක් ආවත් අපිට ටාගට් එකක් තියෙනවා. මේ ටාගට් එක දැක්කම අපිට ප්ලෑන් එකක් හදන්න පුළුවන්. හරි මේ මෙච්චර ඕවර් ගාන ගිහින් අපි මෙච්චර යනවා කියලා. ඒ කියන්නේ අපිට එතකොට අපේ බැටින් ඩිපාර්ට්මන්ට් එකට ප්ලෑන් එකක් හදා ගන්න පුළුවන් ඕවර් 10 20 30 40 50. එතකොට පහත කඩලා චේස් එක ප්ලෑන් කරලා සාර්ථක අන්දමින් කරන්න පුළුවන්. ඉතින් මේ සියලුම වාසීන් තියෙනවා. ඒ වගේම හවසට පින්න වැටෙනවා. පින්න වැටෙද්දි දැන් තබ්බිස් ශම්සි වගේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවට රෙහිවි ඉතාමත්ම හොඳින් perform කරන ක්‍රීඩකෙක්. ඉතින් තබ්බිස් ශම්සි වගේ කෙනෙක්ට බෝලේ grip කරන්න අපහසු වෙනවා. එතකොට grip කරද්දී එයාගේ අර spinner කෙනෙක් හැටියට ගන්න පුළුවන්. එයාට ගන්න පුළුවන් වාසිය නැති වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු කාරණාත් එක්ක මම හිතනවා ශ්‍රී ලංකාව පළවෙනියෙන් පන්දු යවන්න ඕනේ ටොස් එක දින්නොත් එහෙම කියලා. ඉතින් මේ සියල්ලත් එක්කම අපි ප්‍රාර්ථනා කරමු ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ තරඟයක් අද දවසේදී කරන්න පුළුවන් වෙන්න කියලා. මම යසිරු බණ්ඩාර LN Sports වෙතින්.